සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන් අපිට අද වීඩියෝ එක තුලින්ම මෙන්න මේ ගැන කතා කිරීමට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මම දැන් මොකක් ගැනද ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්නේ? ඉදිරියට කලන ලැම්බත් එක්ක ඇත්තටම කියනවා නම් එනවා. ඒ එන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධව. ඇත්තටම කියනවා නම් කලන මේ එන්නේ මොකටද කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් මේ වෙලාවේදී ඇති වෙලා තියෙනවා කියන කතාව ගැන උනත් අපි හැමෝටම මෙතනදී පෙන්වා දෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් කොහොම වුණත් අනිවාර්යයෙන්ම දැන් මෙතනදී කතා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ තිසංකලා, පොලාලා, මහේලා, දසුන්ලම හැමෝම පුදුම වෙලා බලන් ඉන්නවා ලැම්බත් එක්ක හිනාමුසු මොහොනින් කලන එන දිහා. ඇත්තටම කලන මේ ආවේ මොන වගේ දෙයක් සඳහාද කියන එක අපිට අද වීඩියෝ එක හරහාම සාකච්ඡා කිරීමට පුළුවන්කමක් තිබෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මෙවැනිම වීඩියෝ සමග ඔයාටත් රඳෙන්නට ආසාවක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔයා දන්නවද මේ වගේ දෙයක් ගැන? ඒ ගැන මට ඔයාට පැහැදිලි කරලම කියන්න පුළුවන්. විශේෂයෙන්ම කලන මේ ලැම්බත් එක්ක එන්නේ එදා වෙච්ච දේ ගැන කතා කරන්න. ඇත්තටම එදා තමන්ට මේ ගැන කියලා තිබුණා නම් මේ ගැන ෂේප් කරන්න තිබුණා. හැබැයි ඒ උනර තමන්ගේ තාත්තට මේ ආරංචි ඇවිල්ලා තියෙන්නේ අසේනගේ ෆෝන් එක හැක් කරලා, එහෙම නැත්නම් ලොකේෂන් ෂෙයා කරලා තියෙන නිසා. ඇත්තටම කියනවා නම් ලොකේෂන් ෂෙයා කරපු නිසා ඔය අසේන ඉන්න ඕනම තැනක් ගැන විස්තරයක් දැනගන්න මේ කට්ටියට පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි ප්‍රධාන කාරණය. ඉතින් ඒ නිසා ඇත්තටම කියනවා නම් මේ දේවල් වෙනස් කරන්න තියෙන ලොකුම දේ වෙන්නේ මේ හැමදේම අමතක කරලා ඉන්න එක. ඇත්තටම එදා දවසේදී ඔය මහීට වෙච්ච දේ ගැන දන්නව නේද? එදා දවසේදී මහී මේ විදියට කෑ ගහප එක ගැන තමන් ලොකුවට වැරද්දක් දකින්නේ නැහැ. තමන්ගේ සීයත් ඒ ගැන වැරද්දක් දකින්නේ නැහැ. තමන්ගේ තාත්තිතින් ඒ විදියට කරපු එක, ඒ විදියට කතා කරපු එක තමයි තියෙන ලොකුම වැරද්ද. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී මේ ගැන කතා කරන්න තියෙන හොඳම වෙලාවේදී මම මේ ගැන මේ විදියට සාකච්ඡා කරනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කිරීමට පුළුවන් හැකියාවක් ලැබෙන්නේ කියන කාරණය ගැන අද වීඩියෝ එක හරහාම මතක් කරන්නට බලාපොරොත්තු රැසක්ම තියාගන්නවා කියලයි මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්නේ. කොහොම වුණත් මහියල පුදුමෙන් බලන් හිටියට කලන කියන්නේ තාත්ත වෙනුවෙන් Taman සමාව ගන්නවා කියලා. හැබැයි නංගි කොයි වෙලාවකවත් මේ දේවල් වලට ඇත්තටම කියනවා නම් ගොඩාක් දුක් වුණා මිසක් ඇත්තටම කියනවා නම් Tamanගේ තාත්තට අපහාස කරද්දි Tamanගේ නංගි ඉවසගෙන ඉන්නේ නැහැ. ඉතින් මහේගේ පැත්තෙන් හිතනවා වගේ මේක සාධාරණයිනේ. ඉතින් අසේනිගේ පැත්තෙත් ඒ සාධාරණය ඒ විදිහටම තියෙනවා කියන කාරණය ගැන මෙතනදී මතක් කරන්න අමතක නොකරනවා කියන එක තමයි අපිට අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කිරීමට මේ වෙලාවේදී පුළුවන්කමක් ලැබෙන්නේ.